பாட்டி கத்துக்கிற உத்தம தேசனா. ලෝකයේ තියෙන පන්නවලට උත්තර දීලා විසඳන ගත්තයි යනවා කියන එක මේක ඉවරයක් නැති ප්‍රශ්නයක්. ලෝකයේ ස්වභාවය වටහා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ලෝකයේ බුද්ධිලිය හදන්න බෑ කියන එකේ දරදක් තියෙනවා. තමන් හැදී සිටි බුද්ධිලියට හැදෙන කෙනට අවවාදයක් ධර්මාන් ශාසනාවක් එහා කරන්න දෙයක් නැහැ කියන යථා තීරණයට එන දවසක් එනවා. ඒ දවසේදී අධ්‍යක්ීමෙන් ඔහු පූර්ණ වෙන්න ඕනේ. මේ දී එකම අපිට පන්න තමයි. ඉතින් අසරණවට කරන් දල්මාන කර පිටුලා දවා දෙන කියන මේ ඉල්ලීම කරා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ එක එක සත්‍ය එක එක පුද්ගලයා. යම් යම් පුද්ගලයෝ තම තමන්ගේ හැකි පවණි. තමන්ගේ නැනනුවර පවන්තෝනේ යම් කිසි දෙයක් දරාගෙන කටයුතු කරගන්න. ඒක එක එක පුද්ගලයාගේ ප්‍රමාණි. ඉතින් අපි දැන් හදනවා ඒ අය අපිට ඕන හැටියට හදන්න. අපි දායින්ම අපිට ගැළපෙන එකයි හරි. ඒ අනුව අනික් කෙනා හදන්න ඕනේ. අපි කල්පනා කරන්නේ අපි හරි කොහෙද ඉන්නේ කොහෙද ලෝකයේ හරි එක යථාර්ථයෙන් බලාගෙන ඉන්න අපි හරි කියලා දෙන එක පස්සේ වළනොට වැරදි ඒක ඉක්මවුව දැනක හරි වී එතෙන්ට ගියාට පස්සේ වෙනවා ඒක අනුපාතුව ඒක ඉක්මවුව දැනක හරි වී දැන් ඒක තමයි මම කිව්වේ ඉච්චෙලා දුසිල්ලෝ ඉන්න තාක්කල් ඕන දුසිල් වැරදි කියලා වෙන්නේ නැහැ ඔව් සිල්වත් බවට පත් වෙලා ඉන්නවා යම් දවසක සුජාතියට පත් වෙලා ඉන්නවා දුස්චරිතී හා දුසීලත්වී අඩුව පේනවා තමා හරි කියලා පේනවා ඒ සීලවන්ත වෙන්නකොට තමා බොහොම කරන කියන කටයුතු ඔහුගෙන් තියෙනවා ඒ කරන කියන කටයුතු ප්‍රාණඝාතයෙන් තොරයි පොරවැර වංචා නැහැ සුරා සූදුරාචාර නැහැ බොරු කේනම් පාසු වදන් කොලාප නැහැ ඒ වුණාට තමන්ගේ වැඩ කටයුතු බොහොම සන්තෝෂයෙන් කරගෙන හොඳින් ඉන්නවා ඔහුට වෙනවා ඒක හරි කියලා. ඉන් පල්ලිහයම වැරදි. යාර දැනෙන. හැබැයි ඒ හිඳ තව ටිකක් දිනලා ප්‍රථම ධානයට ආවදාල. යාර දින ප්‍රථම ධානයේ කොච්චර සාර්ථක ප්‍රණීතද? ඒකින් හක් කියලා ඉන්නේ වෙලාවේ කොච්චර කරදද? අර ඉතල හොඳයි හරි කියයි ඉඳන් තිබිච්ච අවංක වැඩ පිළිවෙල මේක. හිතන එක කියන එක කර කර ඉන්නේ. මේ කියන කරන කඩේද කොච්චර දුක් කරදද? ඕකේ නිදහස් වෙලා ලබන්නා මේ ප්‍රථම ධානයේ කොයිතරම් හොඳද? එම හොඳ එකක් තියෙනවා. ඉතිචලා හොඳයි කිව්ව චක්‍රේ අර සුජාත ක්‍රියාත්මක මේ කලාවත්. ඒක මා කරදරයක්. ඊටලා හොඳ එකක් දැක්කම පස්සේ එහෙම තේරෙයි. ඉතින් ගියාට පස්සේ තමන්ගේ අවංකත්වයේ පිරිසිදු බව සීකරගෙන අර පාවෙන සාන්ත වූ ප්‍රථම ධානයේ ඉන්නකොට කොච්චර සාන්ත කියලා කෙනි කෙනි තිබිලා. ඒ තත්ත්වෙ ඉහා ආරමුණ වෙනවා දෙති අධ්‍යානය අර. අර පීතියයි සුභයයි දෙකට සමවාදින්න පුළුවන් හැකියාව ලැබිලා. අලකින් අවක්කත්වයේ කෙන යලි යලි සිහි කරන ආවර්ජනා කරන තත්පි ඉස්සෙල්ලා හිටපු එක දැක්කහ යලි යලි ආවර්ජනා කර කර චිත්ත ප්‍රහාදී නැගෙන එක මා කරදර යන්නේ ඊටලා පොච්චර සාර්ථක ප්‍රණිත මේ දෙවලින් දැක්කේ ඒ සමාධි ඊටලා සාර්ථකයි ප්‍රණිත ඕම එක වෙටි ඒතෝරයි දකින්නේ ඉස්සෙල්ලා හිටපු එක හරි නෑ ඒක අනුපාතුවක් තියෙනවා දැන් දෙවෙනි එකේ ආවට පස්සේ දකින්න මූලර ප්‍රීතියයි කායික සුඛයයි කියන මහා සුව ඒකාග්‍රතාවය ඔතනදී දෙවිය ධ්‍යානට ඊට පස්සේ දකිනා මේ මෝඩර දැනෙන පීතිය ඒක බෙලමි බෙලපි එනවා ඊට වඩා නිච්චල සාන්තයි කාය දැනෙන සුවේ ආ මෙතනදී දකිනවා තුන් වෙනි දහ දෙනකොට මේ කාය දැනෙන සුවේ පිහිටනවා අල්කින් අහක් වෙන ඒතර පේනවා අර මෝඩර දැනෙන පීතිය ටිකි ටිවි දීච්ච ඒ සමාපත්තිය කොතර හරද ඊට වඩා විවිධ විවිධ දැන් ඉන්නේ අර කෙතර විවිධ නෑ ආසුකේ කවිතාවේ ඊට වඩා හොඳයි කියලා දකිනවා. ඔහුගේ උපේක්ෂා ඒකාගතාවයේදී කියන පස්ස. අර කායික ස්වභාවය සම්පූර්ණ අත්හැරලා ගිහින්දා. නිදහස් ආලෝකයකට පත් වෙනවා. ආ මේ තත්ත්වෙ කොච්චර හොඳ. පොඩි මිච්චලයි නෙවෙයි මල්ලියා එකක්වත් ඔහොම මේ වගේ හොඳ නෑ. දැන් නිහොඳ. ඔතෙන් දෙනවා.
ඊට පස්සේ උතුරා හිරක වෙන්නේ හැටි දකින්න පටන් ගන්නවා අලංත ආකාශයේ මුල් වෙලා දකින්න. එතකොට දකින්නවා ඒකින් නිදහස් වෙලා අලංක ආකාශයක් කියලා නිදහස් වෙච්ච හැටි. එතන වෙනවා අර ඉතලා හිරගෙන ඉතිවිච්ච සසුත්ත්‍ය ධානයේ කියන්නේ ඒ එළිය එලි ගුලි ඒක මා කරදරයක්. ඊටලා කොච්චර නිදහස්ද දැන්? ඒක හොදක් තිබිලා නැහැ මේක හරි එක නෙමෙයි. අන්න එහෙම අදහසක්. ඊට මේකනේ හොද කියලා. ඊටවත් එතෙදි නෝන භාවය දකින්න. මේකත් මේ මනස විසින් ආකාශය බලාගෙන. මේක උසාවි වීදියෙන් කරන විසක්. මේ කතරවා කොතර සාන්ත වෙදේක නිදහස ඇති වෙනවා. ඔය අදහනේ නරකෙ මිදිරිය. මිදිරිය කියනවාද පේනවා. මේ නිදහස් විඥානයේ කොතර සාන්තද? ඊටලා කොතර නිදහස්. ආකාශයේ කියනක මා සරුයි. ඒක වෙහසයි. එනවා මේක නෙමෙයි හොඳ මේක. පොතෙන්නේ ඊටවදගෙන මේකේ උත්සාහය වීර්යය ප්‍රසාරණය කරගෙන ඉන්න කන්නේ මේකේ මේ උත්සාහය වීර්යය අත්හැරියම කොච්චර නිදහස්. ඒතර ආගින් කඤ්ඤාය දෙන්නේ. ඒතර මේ අර විඥානං ඡයදින කියලා ආන්තරින් දීදෝනික මහා කරදරයක්. ඊට මේකේ හොද. පොතෙන්නේ අත්‍යර වෙන මේකත් මේ උත්සාහය වීර්යය ප්‍රසාරණය මේකේ තියෙනවා. ඒකනේ මේක ගෙහෙම නිශ්චලව තියෙන විදැනීමක් කියන. මේක අත්හැරුවාම ඒ උත්සාහය වීර්යය නැන්න කොච්චර නිදහස්. අතරුවා මේක ඇකිලි ඇකිලි කියලා කියනවා ආයතරය මරණ බය ජීවිත ආසාවක නෝකනවා ආයි කෙරි විකින් දිලයිට මුචි ආයි නැති වෙන්නේ යනවා මේ සංඥා ආසත් අනේ සංඥා ආසත් අර නවත්තගෙන ඉන්නවට ගන්න මේ කොහොදයි කියලා හිතෙනවා ඊට පස්සේ දකිනවා උත්සාහය විදියෙන් ගොඩ ගන්නවා ගේ විලියන උත්සාහය විදියෙන් ගොඩ ගන්නවා ගේ දෙනවා මොකද මේ උත්සාහ මාත්‍රිය නග මනෝ උත්සාහය වරදක් මහා කරදරයක් මේකේ නිදහස් උනාට පස්සේ හිතේම නිදහස් නාම ධර්මයේ රූප ධර්මයේ දෙකේම නිදහස් උනාම එතන සියලු උත්සාහ විනේ කියලා රණ්ඩු දෙකක් අතරුවා මේ රෝදී. එතන හිතන්න කෙනෙක් නෑ දන්නවා අන්තිමට අල්ලාගත් ලෝකයේ අතන නාම ධර්මයක රූප ධර්මයක හොදේ එකක් අන්තිපුන්නේ නෑ අදින්. ඒ අදකලා අපි නම් බෙදලා. කවුරු වෙද? කවුරු හදන්නද? කවුරු කොහොම කරලා හොද වෙයි? මේ ලෝකේ නිගමනය කරන්නේ කවුරු නතරදයි කියේ. ඉතින් අසත්පුරුෂයේ සත්පුරුෂය කියනවා නම් අසත්පුරුෂයාට වඩා ඒක කොහොමද? සත්පුරුෂයා යම් ප්‍රථම ධානයෙදි කියන අර සත්වස ක්‍රියාදාමයෙන් ඉන්න සාමාන්‍ය කෙනාට වඩා ඥානාවිය උද. එයා ද්විතිය ධානයෙදි කියන ප්‍රථම ධානය වඩා ඉතියාට උද. තෘතිය ධානයෙදි කියන ද්විතිය ධානයෙ ඉන්න වඩා යන්නේ කොහොමද? චතුර්ථ ධානයෙදි කියන තෘතිය ධානයට හවදින වඩා ඒක යාට උද. ආකාසානංචයදෙදි කියන චතුර්ථ ධානයට වඩා එයාට නිදාසේක උද. විඥානංචයදෙදි කියන ප්‍රථම ආකාසානංචයට වඩා ඒක උද. එතකොට ආකිත්ඤ්ඤයදෙදි කියන විඥානඤ්ඤායතන වඩා ඒකවද නියම සංඥා ආසඤ්ඤායතන කියන ආකින්ඤ්ඤායතන වඩා ඒකවද නිරෝධයටපත් වුණා නම් ඒකක්වත් නැහැ ඔබට වඩා හොඳ හැබැයි ඒකත් මේ පැවැත්තේ තියෙන හිතු විඤ්ඤාණ කර්ම ශක්තිය තියෙනකන් ඉඳ තියෙන නිවන් සුව මිස ඒකේ කර්ම ශක්තිය ක්‍රියාවේ තියෙනස කර්ම ශක්තිය අතර අනුපතිසේ නිර්වාණ කියලා එදත් සියුගේ නිදා ඒකයි ඔබට වඩා හොඳ නිවන ඔතනින් නවතින ඊපද හොඳේක වෙන්නේ ඉවරයි හොඳේ කියන්නේ හදේ එකක් ඉවරයි මම හොඳේ කෙනෙක් වෙනවා කියන මානිය ඉවරයි ඔන්නෝකයි ධර්මීය කාර්යය. ඉතින් ඒක ඔතෙන්දී ධර්මාවෝදේ ලබා ගන්න. එතන මේ අරය හදන්න, මෙයා හදන්න, අනේ කොහොම හරි ස්වාමියා හදා ගන්න, පුතා හදා ගන්න, දුව හදා ගන්න තියෙන ආසාව, මම හදා ගන්න තියෙන ආසාවත් එක්ක ඔක්කොම ඉවර වෙයි. ඒක ඉවර වෙන්නේ කවුද හරි අදාර්ථේ. ඔක දුරු දර්ශන ඥානයත් එක්කලා ওই ධම් ඥානයේදී මේ මහබුහාම කල්යාණ මිත්‍ර සම්පත්තිය මොකක් අනුලෝම වශයෙන් හරි වැටෙන්න පටන් ගන්නවා. වැටෙන්න කවුද හරි අද්දක් අහන ඒ කිව්වේ ඇත්තමනේ මේ ලෝකෙ පොරවන් මාන්නේ අල්ලන්නේ කවුරු කොහොම වෙන්නේ? කවුරු කොහොම හිටියෝ හරියයි වැඩක් වෙයි. ඔක්කොම පුරු කතා. ඔක්කොම ඉස්තේ වගේ අදර්ශන. එදාට කවුරු අහදන්නේ හැදිරිකේ කැදියා? නැහැ නේ කියන්නේ අයියා. මොනවා කරන්නේ? උඹලාගේ කිවිච්ච තම තමගේ දුවනේ වඩවන්නේ. තම තමයි යනවා මිස. වෙන කොලන් කියන්නේ ලෝකයේ දියොත් කරා. යෝගේ දකින්න. දැන් කරා. බොන්න දොන් ඉතිවි බබුවා. මස්නාගේ බා. ඔය කයි රොස්. ඉන්නක කොරන්න දෙන්නේ නැහැ මේ විදියයි තමයි කය උනි. අන්තිම නිගමනිය ඔහම වෙනවා. ඊළඟට ලෝකයට කියන්නේ බන්ද සම්පන්න හදාගෙන ඉන්නේ අමුද පෞ ජීවිත ඔය කතා ඔක්කොම අවිද්‍යාවේ නිගමන එක වෙන හරියක් ඇටියවා නෙමෙයි කියලා වැටේ දවසක් එනවා ඉතින් මේ සියලු ප්‍රශ්න විසඳින වෙන මේවා විසඳන ක්‍රමයක් නැහැ ලෝකයේ තුන ලෝකේ හැටි ඔබ දකින්න අපිට ඕනේ හැටියට ලෝකය හදන්න බැහැ ලෝකයා විවිධ භාදිලියේ මානසිකත්වයන්ගෙන් ඉන්නේ ඒ මානසිකත්වයේ විහිය දුරු කරගත්ත ගොළු කරගත්ත ක්‍රම වේදී නිසා ලැබුදී ඒවා අපි නෝන හැටියට කාටවත් ඕන හැටියට හදාගෙන විනාශ කරන්නේ කවුරුවත් ලෑත් වෙලා නැහැ කිව්වල හරියන්නේ නැහැ ඒක ලෝකේ හැටි ලෝකේ හැටි අඳුරගන්න ඉස්සෙල්ලා අඳුරගන්නේ වෙලා තමන් හැදිලා
දෙන්න තියෙන එකම උපදෙස් උත්තරා බුදුන් වහන්සේ දීලා තියෙනවා. ඒකෙදිත් හැදෙන්න වෙයි නෑ වෙන මොකද ඉන්නේ කියලා හැදෙන්නේ. ඊට පස්සේ මහා රහතන් වහන්සේලා ඕක ගිනාලා තවත් දුන්නා. සග බලකුළු ගියා දුන්නා. තව මේ තාක් මේ ධර්මයේ යන්තරම බබලනවා නම් මේ ධර්මයේ විද්‍යාවන් මම හැදුනේ කවුරුවා කිව්වට නෙමෙයි. ඒක මට හොඳද කියලා පරීක්ෂණ කරලා මම තේරුමින් බගින් ඕනේ මට නම් මම හැදුනා. මම හැදිලා ඉවරද? නෑනේ තවත් කුණුරේ ඉන්නේ. තව මට මේ නෝනේ අරිහත්ත්වේ පත්‍ර කිලෝර කරගන්න. එහෙනම් මම තවත් හැදෙන්න ඕනේ කෙනෙක් ඉන්නේ. ඉතින් අනික ඇරේ ඉන්නේ හයින් එකේ කිව්වොත් ඉක්මනට වෙදෙන්න වල කිව්වොත් මම යන්නද? මගේ නුවර මට්ටමන වැඩිජ වට්ටමන මටත් ඒ ටික ලැබෙනවා නේද? විනෝවා නිකල් ලැබෙනවා නෙමෙයි. එන අනික ඇරත් එහෙම තමයි. ඉතින් මම කරන්න තියෙන එකම උපදේශය ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ ලෝකී අසාරත්වයේ මෙන්නලා. මෙහෙම ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ ධර්ම අදත් නිර්ූපදිතයි. උඹලා තහවල්ද? මට විග්‍රහ කරන්න ඕන නම් මම විග්‍රහ කරලා දෙන්න. වැයින විග්‍රහ කරන තැන කියනවා මෙන්න මේ විලාගෙන හරි උඹලගේ දැනනෝනේ කොහොමද මිදෙන්න බලාපල්ලා අලුතරින් සතරපායෙම නිදහස් වෙලා ගන්න පනන්ද දුකකින් නිදහස් වෙන්න ඉස්සෙල්ලා බලාපල්ලා කැමති නම් කරගන්න මේ මට කරන් දින උඹරිම ආවාද ඔයි නිහාලියක් මට උනට කරන්න දවුවක් නැහැ තියෙන ලොකුම දවුව ඔච්චරයි ඊට පස්සේ මට කරන් තියෙන මොකද්ද මගින් යම් අවිදක් අසාධාරණයක් කියන්නේ මේක ඇත්තන් වන්දි කියලා නිදහස් වෙලා ඊයේ මම මේ බින්දහම් යහපත කරලා දෙනවා මේ බින්දහම් හොඳ හින්දා නෙමෙයි ඒකත් මේ මගට අවශ්‍යගෙන උපකරණ වෙන හින්දා මම ඒවා කරනවා මඩේ තියෙන කවි හොඳ හින්දා නෙමෙයි හොඳයි කියන්නේ වලින් ගොඩේ ඉන්න කුණු කවිත් හොඳයි. මොකද ඒකේ ආධාරයෙන් ගොඩේ ඉන්න පුළුවන් නිසා. ඒ වගේ මේ රෝගී මේ සුජාත කියන ඒවා ඔක්කොම හොඳයි කියන්නේ මොකද? මේවේ ආධාරයෙන් නිවන් දැකගෙන පූර්ණ කරගන්න පුළුවන් නිසා. ඒකේ ආධාර වෙන නිසා. ඊනිසාව හොඳයි කියන එක හොඳ එකක් නම් මේ රෝගී මවණී ගමනය කරන්නේ නැහැ කියලා ධර්මයේ දැක්ක දාට ඔයා දාතේ ඉන්නවා. ඔන්න ඔබ තෝරා ගන්න ඕනේ. තෝරා ගත්තාම මේ සාර්ථකේ පිළිවෙතයි. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.